සිවිල්ලක ධාරිතාව කියලා දෙන කර්ම රාජසන්නන්ද ඒ සිතවිල්ල නිර්මාණය වෙනකොට ඒ සිතවිල්ල කයේ ප්‍රාණ ශක්තිය ප්‍රයෝගික කරගන්නවා ඒ ප්‍රයෝගික කරගන්නකොට වැඩිපුරම ප්‍රාණ ශක්තිය ඒකරාශී කරලා ඒ චිත්ත තරංගය අදන්න සිත ප්‍රදාන කොටගෙන ප්‍රයෝගික කරගන්නා වූ ඒ ඉන්ද්‍රිය පද්ධතියට අනුව තමයි මේ සිතවිල්ල මොනතරම් ක්‍රියාකාරී තත්ත්වයෙන් වේගයකින් යුක්තද ඒකේ ධාරිතාව කොච්චරද කියන එක අපිට දැනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කිව්වම අදවත ආශ්‍රිතව කයේ පපුවේ වම් පැත්තේ අදවත පීතලා තියෙනවා ඒ ඉන්ද්‍රියක් එක ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා කියනවා. ඒකේ හෝමෝන් එකකුත් තියෙනවා. එතකොට මේ අදවතේ අඩපතක් අදවත ආශ්‍රිතව අඩපතක් පමණ ඒකෙන් හල්ලට ගන්න පුළුවන් විතර පුංචි ලේ ප්‍රමාණයක් ඇසුරු කරගෙන තමයි සිත පවතින්නේ. එතකොට අදවත කියන මේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියන මේ ඉන්ද්‍රිය උපයෝගී කරගත්තොත් බැරි වෙලාවත් සිත සිතුවිල්ල පදන්න බොහොම කරුණාවන්ත කාරුණික ධාර්මික සෙනෙහේ බර දහවන්ත සිතුවිලි තමයි ඉපදෙන්නේ. ඇයි ඒ ඕමොන් එකේ ඇටියක් එක. අදවත ආශ්‍රිතව අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන වාසය කරන ස්ථාපිත වෙලා ඉන්න මේ සිත බැරි වෙලාවත් පිටුටියරි ග්‍රන්ථිය උපයෝගී කරගත්තොත් සිතුවිල්ල හදන්න ආයතනයක් විදියට සමහරට ගොඩාක් දාර්ශනික දේවල් කියවෙන්න පුළුවන්. ඒවා නිකන් අරුණා මිනිසුන්ට හිතන මේක ගොඩාක් දාර්ශනිකයි. ගැඹුරු වැඩි. මේක හරි ප්‍රඥා ගෝචර වෙන සුළුයි. එහෙම හිතෙන්න පුළුවන්. බැරි වෙලාවත් මේ අදවත ආශ්‍රිතව අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන වාසය කරන මේ සිත අපේ සෙක්සුවල් විට්‍රල් ෆ්ලූයිඩ් ග්ලෑන්ඩ් කියලා කියනවා. එහෙම නැත්නම් මූලාධාර චක්‍රය කියලා කියනවා. ඒ ඉන්ද්‍රිය උපයෝගී කරගෙන ඇදුවත් සිතවිල්ල බොහෝ දුරට ඒක රාගික සිතවිල්ල, බැඳීම් සාගත සිතවිල්ල, ආදරය ආලය සම්බන්ධයෙන්, තෘෂ්ණා සම්බන්ධයෙන් සිතවිල්ලක් වෙන්න පුළුවන්. එතකොට මේ සිත කයෙන් එළියට ගියාට පස්සේ කිසිම හෝමෝන් එකක් කිසිම ඉන්ද්‍රියක් සම්බන්ධ නැහැ. එහෙනම් ඒ සිත ගොඩාක් ප්‍රභාස්වරයි. කයේ ඉන්න තාක් කල් මේ පේනවා, හැෙනවා, දැනෙනවා, ඇගෙනවා, සිතෙනවා කියන මේ සලායතන එක සම්බන්ධ වුණාම ඒ සලායතන වලට සාපේක්ෂව යම් යම් කෙලෙස් අවදි වෙනවා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ජීවා ප්‍රසාද, පොට්ටබ්බ ප්‍රසාද, මනෝ සංචේත ප්‍රසාද කියලා ආයතන හයේම ගබඩා හයක් තියෙනවා. ඒ ප්‍රසාදයන් වල ගබඩා වල තියෙන තැන්පතු නිතරම ගනුදෙනු වෙනවා සිතත් එක්ක. ඒ සිත මොන සිතවිල්ලක් එක්කද ගනුදෙනු කරන්නේ, මොන තැන්පතුවද අවදි වෙලා මේ මොහොතේ ක්‍රියාකාරී ස්වභාවයක පවතින්නේ, ඒ සිතවිල්ල මොන ඉන්ද්‍රියන් එක්ක මොන හෝමෝන් එක්කද සම්බන්ධයක, බැඳීම් එක සම්බන්ධද, රාගික සම්බන්ධද, ද්වේෂයට සම්බන්ධද, ලෝභයට සම්බන්ධද, එහෙම නැත්නම් ඒක දාර්ශනිකද, සෙනේ බර එකක්ද, මහා කරුණාවට මෛත්‍රියට සම්බන්ධ එකක්ද, මොනවට සම්බන්ධ තැන්පතුවක්ද ඒ ප්‍රසාදයන් තුළ අවදි වෙලා වර්තමාන සිතත් එක්ක ගනුදෙනු කරන්නේ, අන්න ඒ සිතුවිල්ලේ ස්වභාවයට අනුව ඒකට අදාළ හෝමෝන් එක පාටම ක්‍රියාත්මක වෙලා ඒ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා එතනට සියලෝම ප්‍රාණ ශක්තිය ඒක රාශි වෙලා එතනින් තමයි තරංගය හදලා එළියට යවන්නේ. සිත අකමැත්තෙන් වුණත් රාග සිතුවිල්ලක් ඇති වුණා කියන එක දැනගන්නවා. ඒ කැමති නෑ. සිත පිළිනවා පාන්නේ කැමති. ඒකනේ මොනම දෙයක් කරා සිතට තෘප්තියක් නැත්තේ. හැමදේම දුකයි කියලා එයාට දැනෙන්නේ. ඒ කිසිම දෙයකින් අතෘප්තිමත් නෑ. හැබැයි අකමැත්තෙන් වුණත් එයා ද්වේෂසාගත සිතුවිල්ල හදනවා. වෙන කරන්න දෙයක් නෑ. තැන්පතුවෙන් අවදි කරලා තියෙන ද්වේෂසාගත එක. ඒක සමහරට සෝදේ තුළ වෙන්න පුළුවන්. සමහරට මිනිස්සේ දක්මිටි කාරණ රවල අපි දියා බලනවා. ඒක අපේ චක්කුවෙන් දැක්ක චක්කුවේ තැන්පත් වෙනවා. චක්කු ප්‍රසාදේ වෙන්න පුළුවන්.
තරහා මිනිස්සේ ගැව්වා අපිට එකක් ඒක පොට්ටබ්බේ මේ සමේ තැන්පත් වෙච්ච එකක් සමහරවල් කයේ වේදනාවක් එක්ක කියෙන්න පුළුවන් ඒ ද්වේෂය අවදි වෙන්න පුළුවන් කිසිම දෙයක් කියන්න නැතුව කිසිම දෙයක් කරන්න නැතුව අපේ පොට්ටබ්බේ තුල මේ කයේ සෛලවල ඥානවල අර ද්වේෂයෙන් වෙච්ච ක්‍රියාදහමයන් එහෙම නැත්නම් පාරදී පලි ගැනීම මේ වගේ දේවල් කයට වෙච්ච දේවල් අනතුරු ආබාධ දුක් වේදනා කරදර ලෙඩ රෝග මේවා වලින් ද්වේෂය ගබඩා වෙලා තියෙනවා ඒක අවදි වුණොත් ඒ වේදනාව තුළ අපට එන්නේ ඔක්කොම ද්වේෂසගත සිතිවිලි. ඇයි ඒක වෙන්නේ කිව්වම සිත පොට්ටබ්බයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අර වේදනාවත් එක්ක ඒ සම්බන්ධ වෙනකොට අවදි වෙලා තියෙන ද්වේෂසගත එකක්. ඒක තරහ සිතිවිලි තමයි ඉන්නේ. මොනවා ඇව්වත් යට තරහ ගිහලා තමයි උත්තර දෙන්නේ. එතකොට ඒ හෝමෝන් එක මොකද්ද? ඒ හෝමෝන් එකට අදාළ ක්‍රියාකාරී ස්වභාවය කල්ලාතුව තීරණය වෙලා තියෙනවා. එහෙනම් අපි දන්නවා ඒක කොතනින්ද ඒ සිතුවිල්ල ක්‍රියාත්මක වෙලා එළියට යන්නේ ඒකට සාපේක්ෂව ධාරිතාව මෙච්චරයි මගේ ගමන් වේගය මෙච්චරයි එහෙනම් මේක කොච්චර කාලයකින්ද ප්‍රතිඵල දෙන්නේ වෙන අසුවල් කාලේ මම ප්‍රතිඵල දෙනවා එක වෙනම භාවනා ක්‍රම තියෙනවා වෙනම ඒකට ධානය තියෙනවා ඒකල හරියටම නැකත් අදිනවා සිතුවිල්ලක් ඇති වුණාම එයා දන්නවා වෙන මම අසුවලා පිළිබඳ දේශයෙන් කල්පනා කළා අසුවලා පිළිබඳ දෝෂාරෝපණය කළා අසුවලා පිළිබඳ මහා දේශසගත විචිත්‍ර සිතවිලි පාල කරා එහෙනම් අසුවල් කාලේ අසුවල් දවස වෙනකොට මම පිළිබඳව කවුරු හරි කෙනෙක් මේ විදිහටම හිතනවා මම මොකද කිව්වේ නැහැ ඉතේ තියාගෙන තමයි ඒක කල්පනා කරේ ඒ වගේ මං ඉදිරියට එක්කෙනෙක් ඉතේ තියාගෙන මට කිසිම දෙයක් කියන්නේ නැතුව එයත් මේ වගේ කොඳුර කොඳුර ඉන්නවා මේක මේ විදිහටම වෙනවා එයා ඒක දකින්නවා ඒ හැම දෙයක්ම එම තමයි වෙන්නේ සිතවිල්ල එළියට යනකොට කිසිම මොහොතක සිතවිල්ල කයක් පියන මේ මානුෂ්‍ය කය තුල සිතවිල්ල නිකන් නිර්මාණය වෙන්න බෑ ඒක මොනවාරි ඉන්ද්‍රියයකට හෝමෝන් එකට සම්බන්ධයි ඒක තමයි සමහර හෝමෝන් එක සම්බන්ධ වුනම ධාර්මික සිතවිලි සමහර ඒවාට තිබුණාම ඇඟුම් බර වෙනවා අපි සමහර ඒවාට ඇති වුණාම දේශසගත වෙනවා සමහර ඒවාට මේ සම්බන්ධ වුණාම ලෝභසගත වෙනවා සමහර හෝමෝන් වලට සම්බන්ධ වුනම රාගික වෙනවා. ඒක සිතේ ස්වභාවයක්. එහෙම තමයි ඒක දැනගන්න. පැහැදිලිද? වාහන වලට බ්‍රේක් තිබිලා ආලා තිනව නේද? ඒක පෑගුවා මෙතිරින්ගේ පෑගුවා මොකද වෙන්නේ රෝද අතරට? රෝදේ නවතිනවා. ඒකං චරන් දුරන් ගමන් අසරීරං වාසයන් කියන එක තමයි තථාගතයන් වහන්සේගේ පණිවිඩය. ඒක එසේමයි. සර්වඥතා ඥාණයෙන් තේරුම් ගත්ත ධර්මතාවයක් ඒක. ඒකං චරන් දුරන් ගමන් අසරීරං වාසයන්. මේ සිතට කයක් නැහැ, ගුරුවරයක් නැහැ, ඉන්න තැනක් නැහැ, වාසස්ථානයක් නැහැ. එක සැනේකට ඕන මුදුරක් යන්න පුළුවන් කියලා. ඒ බුදුහාමුදුරන් තමයි නැවත අඟුලිමාලට කියන්නේ අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. එහෙනම් එක සැනේකට ඕනම දුරක් යන්න පුළුවන් සිතට බ්‍රේක් තිබිලා නේ බ්‍රේක් තිබිලා නේ දැන් දුවන්නේ නැහනේ අඟුලිමාල ඔබයි දුවන්නේ මම නැවතිලා ඉන්නේ මම නැවතිච්ච කෙනෙක් බ්‍රේක් කරපු කෙනෙක් මම මගේ වාහනේ බ්‍රේක් කරලා තියෙන්නේ මම නැවතිලා ඉන්නේ එහෙනම් මේ සිතට බ්‍රේක් එකක් තිබිලා නේ මම ඉස්සෙල්ලා සාකච්ඡා කරපු කාරණයටම සම්බන්ධ එකක් බැරි වෙලාව ද්වේෂසගත සිතුවිල්ලක් මට ඇතිනෝ ඒ ඇතිවෙච්ච හෝමෝන් එකට අදාළ මම දන්නවා මේකේ වේගය මෙච්චරයි මෙයා නැවත මගේ ළඟට එන්න මෙච්චර අවුරුදු ගානක් යනවා එතකොට ඒක බෙදලා බැලුවාම සමහරට භව දෙකකට පස්සේ තමයි මේක පරිසම් දෙන්නේ සමහර වෙලාවට මේක මාස 3කින් මට පරිසම් දෙනවා ඒ සිතුවිල්ල එළියට යනකොටම ඒක යා දැනගත්තොත් යාට පුළුවන් බ්‍රේක් ගන්න මොකද බ්‍රේක් එක අනේ මට වැරදුනා ඉස්සෙල්ලා මෙයා පසුතැවෙනවා මට වැරදුනා ඒ සත්‍යයත් බෝධිසත්වයෙන් අනේ උන්වහන්සේගේ අඩුපාඩුව නිසා මම කලබල වුණා උන්වහන්සේ පිළිබඳ මම අසාමාන්‍ය විදිහට ද්වේෂයෙන් කල්පනා කරා මට වැරදුනා අනේ මට සමා වෙන්න කියලා ඒ ිතපු කෙනාව මානසික සිටි රූපෙම ිතාගෙන සමාව ගන්නවා අනේ ස්වාමීනි මම ඔබ වහන්සේ පිළිබඳ මේම හිතුවානේ ඔබ වහන්සේ පිළිබඳ මම තරහා වෙලා කෝපෙන් ද්වේෂයෙන් මේ විදිහට මම බැනවැදුනන සිටිවිලි වලින් අනේ මට සමා වෙන්න ස්වාමීනි මට වැරදුනා ඔබ වහන්සේට කවදාකවත් එවැනි නින්දාවක් අපහාසයක් ඇති නොවේවා නැවත කවදාකවත් එවැනි සිටිවිලි මා තුළ ඔබ වහන්සේ සම්බන්ධ පාලන වේවා කියලා
ප්‍රාර්ථනා කරලා මනසින් සමාව ගත්තම අර ගිය සිතවිල්ල break වදිනවා. ඒක එන්න ඕනේ අපේ නැවත දැනුමක් වශයෙන් සමාව ගත්තනේ පසුතැවුණානේ නිවැරදි වුණානේ උනාසේ කෙරේ ද්වේෂ සාගත මානසිකත්වෙ නිදාසෙලා සෙනේ බර මෛත්‍රී සාගත මානසිකත්වෙට පත් වුණානේ දැන් අරක break වෙනවා. අවසි වෙන්නත් පුළුවන්. ආවත් ඒ තරම් දැඩි නොවෙන්න පුළුවන්. දරා ගන්න පුළුවන් තත්ත්වයකට මැඩ පැවතිලා ඇඩ වෙලා මෙල්ල වෙලා ඉන්න පුළුවන්. break වෙදුනා. මොනාර හේතුවක් නිසා ජීරේ කරින් පොඩ්ඩක් හරි අඩු වුණා. මොනාර එකක් වුණා ඒකට. එහෙම break වදන්න පුළුවන්. ඒකයි සතර ඉරියව්වේ 100 ඉන්න කියන්නේ. චෛතසිකයක් නිර්මාණය වෙනකොට එයා 100 හිටියත් එයාට පුළුවන් ඒක ක්‍රියාකාරීත්වෙ මෙල්ල කරන්න. නැවත එනකොට ඒ තරංගය නැවත ඒක ක්‍රියාත්මක වෙනකොට ඒක මැඩපවත් ගන්න පුළුවන්. ඒකට හොරොත් දෙන මානසිකත්වයට කල්ලාතු සූදානම් වෙන්න පුළුවන්. අර උස්ස වලට යන කල්ලාතු ආයම් කරලා ඔක්කොම කරලා කොණ්ඩේම කපලා මිනිස්සු සූදානම් වෙන්නේ. අනිද්දාට මේ උස්ස වලට යන්න තියෙන දැන් ඉඳලා සූදානම් වෙනවා. ඒ වගේ අර කර්මය Taman ළඟට ඇවිල්ලා මේ නාම රූප එකතු කරගෙන සතර මා භූතයත් එක්ක එකතුලා ඒ නාට්‍ය නටන්න කලින් අපි ඒ නාට්‍ය නරඹන්න සූදානම් වෙනවා. කමන්නේ නැහැ ඉතින් මොනව කරන්නද තරහා ගියා ඉතින් ගැව්වා ඉතින් කරන්න දෙයක් නැහැ කවදරේ ඔබෙනවා ගුටි කන්නම සූදානම් වෙනවා. ඒ නාට්‍ය නරඹන්න ඒ නාට්‍ය බලන්නාපු රසිකෙක් විදිහට මම මේකට සූදානම් වෙලා ඉන්නවා. කමන්නේ කවදරේ ආපු දෙයි සන්තෝෂයෙන් මම ඒ ගුටි ටික කනවා. නැවත ප්‍රතිචාර දක්වන්න ආයි ගන්නෑ. මගේ දුර්වලකමක් නිසා මේක වුණේ කියලා එදා ඒ වෙච්ච දවසම අදිස්ථාන කරගන්නවා. කවදරේ පින්නපාත යනකොට කපුටෙක් ගල ඔළුවට පොටලා යනවා. ආසදීය බලනවා. අරබැඳි මේ කපුටා නිකන් යන කපුටන් කොටලා ගියානේ. පරචිත්තෙන් බලන්නේ කපුටා කවුද කියලා. එදා මම පාර දීපු කෙනා. එයා ගොඩාක් තිරිසන් වැඩ කරපු නිසා අද පක්ෂියෙක් වෙලා පක්ෂි කුලේ ඇවිල්ලා තිරිසන් ලෝකෙ ඉපදිලා. එදා මම අදිස්ථාන කළා. ඒ පාර මම විඳ ගන්නවා. නැවත මම ප්‍රතිචාර දක්වන්නේ. මාර වැඩ අත් දෙක දිග හරින්න බෑ. ගලක්වත් ගන්න අත් දෙක දිග හරින්න බෑ පාත්‍රය වැටෙනවා. අත් දෙක පාත්‍රයෙන් ගැටගාලා. කලබල වෙන්න බෑ. සිවුර බුරුල් වෙනවා. සිවුරෙන් ඇඟත් වෙලලා. මුකුත් කියන්න බෑ. වචනයකින්වත් කියන්න බෑ. අසම්වර වෙනවා. මානකම කඩතොළු වෙනවා. කටින් මුකුත් කියන්නත් බෑ. කට බැඳලා. අතපය බැඳලා. අත් දෙක බැඳලා. සේරම බැඳලා. මොකද ඒක අදිස්ථාන කළේ එමයයි. මේක කවදරි ආවොත් මම මේක සන්තෝෂයෙන් මේ කුටි කාලා මම ඒ කර්මයෙන් ගෙවලා දානවා. ප්‍රතිචාර දක්වන්නේ. ඒ අදිස්ථානෙට අනුවම අතපය බැඳලමයි තත් යවලා තින්නේ. මොකවත් කරන්නේ බෑ. ඒ කපුට කොටලා එයිම යනවා. නැවත කොටන්නෙත් නෑ. ඒක ඉවරයි. අපට ඒ විදිහට ඕනම දෙයක් වුණාම ඒ මොහොතේම 100 ගින්දලා දැකලා ඒක මනසෙන් නිවැරදි කරන්න පුළුවන්. සමහරට අපේ මාන්නය වැඩි නිසා අපට ගිහිල්ලා සමාව ගන්න බෑ. අපේ මාන්නයට කොරොත්ත දෙන්නේ නෑ. මනසින් සමාව ගන්න පුළුවන් නේ දැනට. මානසිකව සමාව ගන්නවා. නියතමානී වුණාම, අවංක වුණාම, තමකමේ දුක තේරුම් ගත්තාම එදාට අපි වැඳලා සමාව ගන්නවා ප්‍රසිද්ධියේ. ලවුඩ් ස්පීකර් වැඳලා සමාව ගන්නෙ ගමේ මිනිසුන්ගේ. හැබැයි අද ඒ මාන්නය නඩත්තු කරනවා අපි. ඒ තමකම, ඒ ආත්මගරුත්වය බින්දින්න හරි අමාරුයි. ඒ නිසා හිතින් සමාව අරගෙන දැනට ටික ටික වඩනවා මේක. පුරුදු කරනවා. කාලයක් යනකොට අපට තේරෙනවා සමාව ගන්න බැරි තරම් මං දුර්වල වෙලා හිටියා. මගේ මාන්නේ මං ආරක්ෂා කළා. අදින් පස්සේ මාන්නේ මං පෝෂණය කරන්නේ. අත්ත වරුදු පුංචි කෙනෙකුට වරදක් වුණා. අනේ සමාවෙන්න ස්වාමීනි. මට මේම දෙයක් වුණා. මගේ අසම්මරකමට සමානේ. නෑ නෑ ආශ්‍රම ස්වාමීන් වහන්සේ එහෙම දෙයක් වුණේ නෑ. ඔබ වහන්සේගේ වරදක් වුණේ නෑ. උන්වහන්සේත් නියතමානි. නමුත් අපට සමාව ගන්නේ මානසිකත්වයේ හිතෙනවා. ඒ විදිහටම අපිට ඕනම චෛතසිකයක් නිර්මාණය වුණොත් ඒ චෛතසිකයේ බරපතලකම අපි තේරුම් ගත්තොත් අපිට පුළුවන් පොඩ්ඩක් ඒක නවත්ත ගන්න මෙල්ල කරන්න ඒක නිවැරදි කරන්න පසුතැවෙන්න ඕනේ. මගේ මේම වුණාය 80ලාට මේම වුණාය මේම එකක් කියුණාම අර දවසක් අද බලන්නකද දවස් දෙකෙන් දෙකක මට වැරදුනානේ 100 නැති නිසා මං කලබල වුණානේ අසම්මර වුණානේ. එහෙම කියලා අර දවසේ අන්තිම මොහොතේ නිින්දට යන්න කලින් ඒ ගැන හිතලා පසුතැවිලා නැවත මම මේක කරන්නේ නැහැ කියලා අදිස්ථාන කරන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න ඕනේ. තමන්ගේ ඒ දුර්වලකම් තේරුම් අරගෙන නිවැරදි කරගන්නවා කියන බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ. උනානම් යම් යම් අයට අපි නිසා දුක් කරදර වේදනා පීඩා මානසික ප්‍රශ්න
එයාගෙන් මනසින් සමාව ගන්න ඕනේ. සමාව අරගෙන අපේ සිත නිදහස් කරගෙන නිවැරදි කරගෙන තමයි සැතපෙන්න ඕනේ. ඒක පුරුද්දක් කරගන්න ඕනේ. නිවැරදි කරගන්න නැතුව සැතපෙන්නේ නැහැ. නෑ මස් මනසින් සමාව ගත්තට මේක හරියන්නේම නැහැ, නින්ද යන්නේම නැහැ. එහෙනම් ඉන්න කතා කරලා වැඳලා සමාව අරගෙන ඇවිල්ලා නිදා ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. වරදක් නෙමෙයි. නිතරම තමන්ගේ සිත ඒ මානසිකත්වයේ ඒ සියලුම නාම රූපවල දුක්වලින් නිදහස් කරගෙන නිවල තියාගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි මානකම. එහෙම නැතුව මේ උන්නාසයට ඉතින් කර්ම තිබුණා. ඉතින් මම මගෙන් බැනුම් ගන්න. ඉතින් මම මොනව කරන්නද? උන්නාස සංකාරේ මොනවාරි එක කරන්න ආවිල්ලා. ඒක පුදුම වැඩක් නේ. ඒක ඉතින් මෙතනින්මද යන්න ඕනේ? මේ දියල්ෙන්මද ගලන්න ඕනේ? ඒක වෙන තැනකින් ගලන්න තිබුණා නේ. උන්නාසයට කුටි කන්න කර්ම තිබුණා. මහර වැඩ ඒක මගේ අතින්මද ඒක කරෙන්න ඕනේ? වෙන අතකින් කරෙන්න තිබුණා නේ. තමන්ට සංවරකමක් නැහැ. තමන් දේශසාගත වෙලා පලිගන්න හදාසෙන් පාර දීලා අරක නිවැරදි කරනවා. අර බණවලට සසඳලා උන්නාසයට බුද්ධි කන්න කර්ම තිබුණා. ඉතින් ඒ කර්මය ඉතින් මේ සතර මහා භූතය ක්‍රියාත්මක වුණා. සතර මහා භූතය බුදියාණන් ඉන්නකොට නිින්දෙන් ගිල්ලද ගැව්වේ? දක්මිටි කාගෙන ගිල්ලද ගැව්වේ? එතකොට ඒක කොහොමද සතර මහා භූතය ක්‍රියාවලියක් වෙන්නේ? එතන පුද්ගලයේ සත්‍යයක් ඉඳලා නේ කර්මයක් ක්‍රියාත්මක කරලා නේ පාලනය කරලා නේ. ඒ විදිහට අපි අපි නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ. නියතමානි වෙලා කීකරු වෙලා අවංක වෙලා වරද පිළිහරගෙන වරද හදාගන්නයි දක්ෂ වෙන්න ඕනේ. ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒක ධර්මයට ගලපලා නැහැ නේද? මොකටද සමාවන්නේ? පුද්ගලයේ සත්‍යයක් නැහැ නේ. මොකටද සමාවන්නේ? උන්වහන්සේ පුද්ගලයේ සත්‍යයක් නැහැ. උන්වහන්සේ පුද්ගලයේ සත්‍යයක් නැත්නම් ඇයි උන්වහන්සේ ගැලුවේ? ඇයි බැන්නේ? පුද්ගලයේ සත්‍යයක් නැත්නම් බණින්න කෙනෙකුත් නැහැ නේ. බණිනකොට පුද්ගලෙක් හිටියද? ගහන කොට පුද්ගලෙක් හිටියද? ඒක වැරදි කියලා තේරුම් ගත්තා. මේ පුද්ගලයේ සත්‍යයක් නැත්නම් කාගෙන්ද සමාවගෙන මාරර දැන් තමයි පුද්ගලයා සත්‍යය නිරෝධ වෙලා තියෙන්නේ. ඉටු පැටි නිරෝධ වෙලා ඒ සත්‍යය. හැබැයි ඒක කලින් නිරෝධ වුණා නම් ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේ. පුද්ගලයේ සත්‍යයක් නැහැ නේ. කාටද ගන්නෙ? නොගායන්න තිබුණා නේ. ගහන කොට ඉඳලා සමාව ගන්නකොට එයා නිරෝධ වෙලා රාත් වෙලා. ඒ පුද්ගලයා රාත් වෙලා. ඒ විදිහට Tamanට සාපේක්ෂව ධර්මතා හදනවා. අලුතින් ලියන 84000ක් වෙනම ලියා ගන්නවා. Tamanට ලියලා ඒක තුල වාසය කරනවා. ඒක නඩත්තු කරනවා. එයාගේ ත්‍රිපිටකයේ ඒක. නිකන් යනකම කෙසෙල්ලාරකින් ගෙඩිය කඩලා කකා යනවා. මොකද කියන සාංගිකයිනේ. පුදුම සාංගිකයක් ඒක. බුදුහාමුදුරන්ටවත් තාම බුද්ධ පූජා කරලා නැහැ. සාංගිකයිනේ. ඒතර බුදුහාමුදුරන්ට දෙවෙනි කොටස දෙන්නේ. ඒ අසංවරකමට උනාසේ කියන්නේ සාංගිකයි ඒවා. ඒක වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒතර සාංගික කරපු පොළු වලින් උනාසේ ගස් බඳලා බැලුවොත් ඒකත් වරදක් නැති පොළු සාංගිකයිනේ. මිනිස්සු පොළු පූජා කරනවා කියන්නේ ලී වලට වහල පූජා කරනවා කියන්නේ වහල වලට ලී පූජා කරනවා කියන්නේ ගල් වලට වැලි පූජා කරනවා කියන්නේ වැලි වලට ගල් පූජා කරනවා. ඔක්කොම සාංගිකයි. වැලි මතුරුල ගැව්වත් ඒ ගඩොල් වලින් ගැව්වත් ඔක්කොම සාංගිකයි. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. එහෙම විනයක් නැහැ. ඒ නිසා නිතරම තමන්ට සාපේක්ෂව විනයක් හදන්නේ ලෞත්‍රා තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයෙන් නිවීම වෙනුවෙන් දේශනා කරපු විනයටයි අපිව ගලපන්නේ. අපට ඕන විදිහට විනය ගලපන්නේ. භාග්‍යතුන් වහන්සේගේ විනයට ගැළපෙන විදිහට අපි ගලපලා ඒක සකස් කරන්න ඕනේ. කිසිම සත්‍යයකට ඉන්සා පීඩා නොකරන්න කියන එක තථාගතයන් වහන්සේගේ බුද්ධ අවවාද. සබ්බ පාපස්සකරණ සියලු පව් වලින් වැළකෙන්න මානමි. එහෙනම් මං කිසිම පවක් කරන්නේ නැහැ. ඒක කරලා වල හිත හදාගන්න මොකුත් කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ. පිළිගන්න නැතුව ගන්න එපා මානමි. පිළිගන්න බං. ඒක අල්ලන්නේවත් නැහැ. සාංගික නෙමෙයි. ඒක සාංගිකයි කියලා පච්ච කොටලා තිබුණත් ඒක අල්ලන්නේ නැහැ. බෝඩ් එකක් තියෙනවා. සාංගිකයි කියලා ගන්න අවශ්‍ය නැහැ. එම ප්‍රතිපත්ති ගරුක වෙන්න ඕනේ. හැමදේම එකට ගලපලා බලන්න ඕනේ. ඒකත් එක්ක ගලපන්න ඕනේ. නිවැරදි බුද්ධ අවවාදයට අනුව තමයි අපි අඩගැහෙන්න ඕනේ. අපට ඕන විදිහට අලුතෙන් ශාසනයක් හදන්නේ නැහැ. විනයක් හදන්නේ නැහැ. මොනොත් පිරිහෙනවා අපි. හැම සිතවිල්ලක්ම අපි දැක්කාම පසුතැවිලා මේක මගේ වෙච්ච වරදක් කියලා නියතමානිය පිළිහරගෙන මානසිකව හෝ භෞතිකව ගන්න පුළුවන් සමාව ඒ මොහොතේම අරගෙන මෛත්‍රී සාගත සිතිවිලි උපදවගත්තොත් අර ද්වේෂය නිසා තරහ නිසා වෛරය නිසා ක්‍රෝධය නිසා ඇතිවෙච්ච තරංගය බොහෝ දුරට මෙල්ල වෙනවා. ඒක අපට දරන්න පුළුවන් විදිහට හැඩ වෙනවා. එහෙම නැත්නම් අවුස්සී වෙලා යනවා.
හැදෙයි. උදෑසන සාකච්ඡාව නිමා කරනවා සියලු දෙනාටම තිරුවන් සරණයි.